පාසටහන් අපි යුතුයමලකාවිට ඔයාලව ආයුබොහෝවේවා කියයා ආදරීෙන් පිරිච. අද අපයාලාට ඉදිරිපත් කරන්නේ වැද්දාට රැවටුණු සුද්ධ නිසා හැදුුණු දාටවංගූ කතාවයි. ශ්‍රී ලංකාවී මහාමාර්ග අතුරින් ඉතාශුවිශි සත්වයක් ගන්නා, එක් ප්‍රධාන මාර්ගයක් ගැන තමා මේ අප ඔයාලට කියන්නේයන්නේ. සංචාරකයන් පවාලංකාාවට என මේ දාටවගුව ඇතිමාර්ගය බලන්නට යන්නට අමතක කරන්න නම් නෑහැ. මොකද ඒ එතරම් ශුවිශේෂත්වයක් ගැබ්වී ඇති නිසා. රட்டேඇති ஏ ஸ்්‍රனயே மகாமார்ග அத்திரின் හැமோமயன்ன பிரிய කரண மகாமார்ග දෙකක් තියෙනවා? ஏன் එකක් தமா மහனுුවரසිට யாපனேதක්වා ඇති ஏ நமய மார்கய அනිத்மார்கய தமா நුවரසිට மைையங்கனேட்டய ஏ விசிহাய மார்ගය මෙම ඒ විසිහය මාර්ගය අධික බැහුම් සහිත වැළමිටිුවංගෝ දාටක් කැති නිසා මෙම මාර්ගයේ එක්වාතාවක් ගමංකර ඇති අයෙක්ට වුනත් ඒ ගමන නම් කිසිදාක අමතක වෙන එකක් නැහැ. උඩු දුම්බර පොලිස් බලප්‍රදේශයෙන් නැරඹෙන දහට වංගෝ අවසම්වෙනි හස්සලක පොලිස් බල ප්‍රදේශයනි, මේ කඳුකර ප්‍රදේශයේ, මහනුවර සිට மை අංගනය දක්වා මාර්ගය, පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් පාසු මාර්ගයක් සකසන්නට හැකියාව ඇතත් මෙවැනි අසීරුමාර්ගයක් නිර්මාණය කළේ ඇදையන්න සොයා බලන්නටම වෙනවා. අද සංවර්ධනය කිරීමෙන් පසු, මේ වෙන විට වංගුදාහතප පමණක් ඉතිරිව ඇති, දාට වංගුවේ අතීත කතාව විමසන්නටයි මේ සූදානම. මීට සියවස් ගණාවකට කලින්, යුරෝපීය ජාතිකයන් අප රටට පැමිණ ඔවුන්ගේ පාලනයට අප රට නතුකරගත්තා. ඒ අතරීන් පෘතුගීසිීන් ලන්දේසිීන්හට, නොහැකි වුණ කාර්ය ඉංග්‍රීසිීන් විසින් සිදු කළා. ඉතින් ඉංග්‍රීසින් අප රට යටත් විජිතයක් බවට පත්කර ගත්තා. இන් පසුව වතුවගාව ආරම්භ කරන්නට කටයුතු කළක්. தேரබர், கோෝஃப, சකෝ, ආදී මෙකී නොකී වගවන්, ව්‍යාප්ති කරන්නට පටංගත්තා. එම වතුවගාක්‍රම කඳුකරයේ සීග්‍රෙන් පැතිරිලා යන්න පටංගත්තා. මේ අතර යුරෝපීය ජාතිකයන්ටතම වගාවන් කොළඹට අරංයන්න අවශ්‍ය වුණ. එම නිසා මහමාර්ග පද්ධතියක් අත්‍යවශ්‍යතාවය ඔවුන්ට ததிම දරන්නට වනාා. එම නිසාම කොළඹසිට මහනුවරට මහමාර්ගය සකස් කරන්නට ඔවුන් තීරණය කලා. නමුත් මේ අතරතුරේදී ටොරින්ටන් සාමිවරයාගේ එදදාස් අටසය හතලිස් සටේදී නවබදු ප්‍රතිපත්ති පැනවීම නිසා උඩරට කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒවිතරක්ම නිෙමේ. ඔයහතරේ දාසටසිය පහෑදී පමණ හුන්නස්கிරි පලාතේ தேේ වගේම இසාල් වගාවත් තාරභ වෙනවා. மீනිසාම බிතාான்්‍යන්ට மහනුවரின் மහමාර්ගத்த்தැනීම නත්‍රකර නොහැකිවුණ. ඉතිං උඩුදුம்பරදක්වා මාර්ගය සාදන්නට සිද්ධ වුණා ඒත්තිතිං මේ පාරවල් අලුතින් නිර්මාණය කිරීමට පාරවල් ගැන වැඩි අවබෝධයක් ඉංග්‍රීසි ජාතිකයන්නට නොමැත්තිනිසා ප්‍රදේශයේ ජනතාවගේ අදහස් විමසන්නට කටයුතු කළ. ඉතින් මේ උඩුදුම්බරගමේ ප්‍රධානීන් හතර දෙනෙකුත් සිටිය. ඔවුන්නම්, ගම්පාහ බස්නාහිර කෝරලේ. ගම්පා නැගෙනහිර කෝරලේ. ගම් දෙකේ කෝරලේ කඳ පහල කෝරලේ. යන අයව කැඳබාගෙන ඔවුන් සමග මේ ගැන සාකච්ඡා කර තිබෙනම. මේ කෝරලේ හතරගොල්ලම ඉංග්‍රීසි ජාතිකයන් ගෙන එතරම් පෑදිමකින් හිටිය නැහැ. එයට හේතුව නම් උඩගටකිරල්ල වෙලාවේ ඉංග්‍රීසි? තට අත්තඩගෝඩ පත්තුනු ගරුකඩහපුල අපි හිමියන්ට එරෙහිවනඩුවසා ඉක්දිනකදිම විඩිතබාගාතනය කිරීම නිසා. කොහොම නමුත් හන්නස්ගිරිය ඉහලටම නැගලා මහා බෑවුමක්க்கு மை අංගනය දැක්කහම ඉංග්‍රීසිීන්තීரණය කරනවා வங்குු සහිතමம் මාර්ගය, කරන්න තවජ්ජන ප්‍රවාදයක් තමා එදාදවස ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ගම්බසියන්ගේ ගැහැනුදරවියන් රැකගැනීමට ගම්මාන නැති කැලෑ ප්‍රදේශයන්වලින් පාර පෙන්වන්න වැඩි හිටියන් කතිකාකරගෙන තිබුණ කියලක් මෙම මාර්ගය හදන්නට අපේම මිනිසුන් යුදාගෙන් තිබුණ ඒ කාලේ සෑම වැඩෙහිටිමිපිරිමීෙක්ට සතියකට දිනහයක් නොමිලේ පාරවල් තැනීමේ කටයුතුවලට සම්බන්ධ වියයුතුම වුණා. එහෙම නොගියොත් සිරින් තුනක ඇඟබද්දක් ගෙවන්නට සිද්ධ වනාා. පාරබද්ධ කියලා හැඳුන්නුවේ එම බද්ධයි. උඩුතුම්බරසිට නාසරුව කෝවිල් මඩ තවලන් තැන්න තැම්මැටිාන, ඉස්පාදක්වා මාර්ගය සැකසීමෙන් මේ දහාටවංගුව නිර්මාණය වුනම්. වරක් ඉංජනේරු මහතෙක් පවසාතිබුණේ පළමවෙනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරිකිලින් නූලක් පාතට දැම්මොත්. එහි ඇතිදුරමීටර පන්සියකටත් අඩුවන බවයි. ඉතින් වංගු දාටම තියෙන උසින්, කිලමීර භාගකටත් වඩා අඩු දුරකින් කිලෝමීටල් භාගයක් දුරනගින්නට හෝ බසින්නට කිලෝමීටර හතක දුරක් කඳවටේ සැරිසරිය යුතු වෙනවා. ඉතින් මේ මාර්ගයේ එදිකිරීමට ගාස්න් පන්දහා කපන්ට සිදුවී තිබුණක් අසරණ ජනතාවගේ දහඩිය මාහන්සියෙන් නිර්මාණය වුණුමි මාර්ගය ලංකාවී ඇති එක්තරා දුස්කර මාර්ගයක් වෙනවා නමුත් හරිම සුන්දර ගමනකත්දැකීම් ලබාගන්නට හැකිවෙනවා. ඒවගේම දාටවංගුවේ තව විශේෂත්වයක් වන්නේ එහි සිට ඔබ කන්ද පහළ බැල්ුවෝත් ඔබට මයිියංගනයසිට පොළොන්නරුව අම්පාර දක්වා ඇති සියලු ප්‍රදේශ මනරම්ව දිස්වෙන නිසා. ඒ ඇත්තේ චමත්කාර දර්ශනයක්. තවද சොරබොරවැව උල්හිටිය වැනි ජාලාසියන් විශාල කෙත්වතුත් මනරම්ම මෙහිදී රසවිදිය හැක. තවද මෙම දාට වංගුව, වැටි ඇත්තේ වික්ටෝරියා රන්දිනිගළ රන්ටැබේ අභයභූමිය හරහා බැවිනි. මෙහිදී ඔබ පසුකරන්නේ කැලෑබද ප්‍රදේශන්්‍ය මෙහි ඇති තවත් පැතිකඩක් නම් විමාර්කයේ තැනීමේදී ජීවිතයෙන් වන්දිගවන්නට සිදූ කීදනෙක්කෙදා දවස සිටින්නට ඇතිද යන්නයි. වගේම කළුගල් கடන්නට ෝ அவවට සිට ජනතාවට සාපරිසයට සිදූ හානියි. කළுගල්බෝදමා සහරසායනික දේ උපයෝගී කරගෙන පුපුරුවා හැරතිබුණා නමුත් විශාල අභියෝගයන් රසක් මැද වුවද මෙම් මහමාර්ගේ எදිකර நிමකර තිබුණා. සියවස් දෙකක් පමණ පැරණි මෙම දහට வாුව යාලීන් සංස්කරණය කර දෙදස්තු ලහ ජනසා සන්තකයට පවරා තිබුණක්.මාර්ගය புළුள் කරකාප් අතුරා තියෙනවා. අපරටේ ජාතික උරුමයක් වනමදා අට වගුව අදට ඉතිරිවහතේ වංගුදාහතක් පමණයි. ඉදිරි කාලයේදී, අපි අදෝයාලට මේ කියාදුන් අපූරු ඉතිහාස කතාවත් සිහිකරමින් දහට වගුවේ රවුමක් යන්න ලැබේවා කියා අපි ඔයාලට ප්‍රාර්ථනා කරනවා. තිඥාලෝනේ තවත් මෙවැනි ලස්සන වීඩියෝකකින් හමනතුරු පාසටහන්න යාලට සුපානාගකයකට, आश्रित पत्तने हिंदी की सी के आटे